අද රටාමුවේ සාකච්ඡා වෙමින් තියෙන කාරණාවක් තමයි මේ මැතිවරණ පිළිබඳ කාරණාව. මේ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රපේනවා සරුංගල අරමින් සිටිනවා. පළවෙනි එක විදාග ජනාධිපති ක්‍රමය හවස කරනවා කියලා පුවත්පත් වලින් මතයක් කරේ. ඒක කතුරු කවුද කියලා ළම දැන්දා. ඇමතිවරුන්ගේ හැම කිරෝ දන්නේ නැහැ කියලා. ඒක පළවෙනි එක. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේ ආසන සංඛ්‍යාව මැතිවරණ ක්‍රමය වෙනස් කරලීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් විජේදාස රාජපක්ෂ අධිකරණ මැතිතුමා ඉදිරිපත් කරා. ඒක දෙවෙනි එක. ඊළඟට දිනේෂ් ගණාධි අගමැතිතුමා ඔහුගේ ඔහු අවුරුදු 10ක් කටයුතු කරපු තේරීම් කාරක සභාවේ සභාපති වශයෙන් ඉදිරිපත් කරපු නිර්දේශයන් පදනම් කරගෙන මන්ත්‍රීවරු කැඳවලා සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ නිර්දේශයන් ක්‍රියාවට නංවන්න. එක තුන. හතර. මේ අතරේ වජිරාභිවාදන ක්ෂත්‍රාධිපති සභාපතිවරයා ප්‍රකාශයක් කරලා තිබෙනවා. සෙනසුරාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රබල වෙනස්කම් කරන්න යනවා. අපි 21 වෙනිදා පවත්වන එක්සත් ජාතික පක්ෂ රැලියේදී ඒව රටට දන්වනවා කියලා. දැන් මේ වගේ විවිධාකාර යෝජනා ඇමතිවරු මාර්ගයෙන්, අගමැතිවරයා මාර්ගයෙන්, පක්ෂ සභාපතිවරයා මාර්ගයෙන් විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කරනවා. දැන් මේ තුළින් දේශපාලන ශේෂ්ත්‍රයේ මහා කැළඹිල්ලක් ඇති කරන. මොකද ඒ කැළඹිල්ලකට පත්වීමට හේතුව වෙන්නේ 2018 ඉඳලා පළාත් සභාව හෝස කරා මැතිවරණ නැහැත්තුව. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය නාමයෝජනා අරගෙන මැතිවරණ තියන්න ඉස්සෙල්ලා නැහැත්තුව. සල්ලි නැතේ කියලා නැහැත්තුව. දැන් ඊළඟට ජනාධිපතිවරණයට තව දවස් තව මාස 10 තියෙන්නේ. ජනාධිපතිවරණයට ඒ දිස්ත්‍රික්කය එක පවත්වන්නම ඕන. ජනාධිපතිවරයාට කිසි ලෙසකින් ඒක පවත්වන්න නැතුව ඉන්න බෑ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධිදානය. ඊළඟ මහාමැතිවරණය 2025 අගෝස්තු මාසේ වෙනකොට ඒ දිස්ත්‍රික්කය පවත්වන්න ඕන. ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකක්. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ජනාධිපතිවරයාට තමන්ගේ බලය පාවිච්චි කරන්න පුළුවන් මහාමැතිවරණය ඉක්මන් කරන්න ඕන වෙලාවක. හිට ඔන්න හිටම වාර්මේන්දු විසුර හරින්න පුළුවන් උට ඒ බලය දැන් ඇවිල්ලා තිබෙනවා. දැන් කුමක් කරනවාද කියන එක කවුරුත් දන්නේ නැහැ. පළාත් සභා මැතිවරණය දැන් එන්නේද? පළාත් පාලන මැතිවරණයත් නැහැ. ඊළඟ දැන් මේ අලුත් සරුංගල් හරිනවා. එමෝම සමාරු ජනාධිපති වෙන්න කැම්පේන් කර පටන් ගන්න. ඒ අතර දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියනවා. මැතිවරණ ක්‍රම වෙනස් කරනවා කියනවා. ඉතින් ඊළඟට තවත් එක ඊයේ වෙනකොට ප්‍රකාශනපත් කරා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවක නායකත්වයෙන් කොමිටියක් පත් කරනවා මැතිවරණ ක්‍රමය, මැතිවරණ පවත්වන ආකාරය, ඒ නීති රීති සියල්ල සංශෝධනය කරන්න කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ අතර ඒක එතුමා චීනයේදලා නියෝගේ වුණා. දැන් මේක පාර්ලිමේන්තු වහනකොට අගමැතිතුමා දන්නේ නැහැ. ව්‍යවස්ථා කළ මැතිවරයා දන්නේ නැහැ. ඉතින් මේ වගේ මං ගැන සරුංගල අරිනවා කියන්නේ මම කිව්වේ කුමක් සඳහාද? ප්‍රධාන හේතුව ඔහු අනුපාප්තික ජනාධිපතිවරයා වදේසියට තව මාස 10යි බලේ ඉන්න පුළුවන්. කරන්න මොකද්ද කියන එක තාම තීරණය කරන්න බැරි වෙලා තිබෙනවා. මොකද රටේ පවතින තත්ත්වය නිසා යලි මැතිවරණයෙන් බලයට එන්න පුළුවන් ඉඩකඩ අඩුයි බව ඔහුට සමහර විට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔහු විවිධ උපක්‍රම වාචික කරනවා. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපතිතුමා ඔහු ඉතිහාසය දන්න නිසා
උද්‍යාජාතන ජනාධිපතිතුමා වගේම විවිධ එකපාරටම අලුත් අලුත් උපක්‍රම පාවිච්චි කරන්න පටන් ගන්නවා. දැන් විද්‍යාගි ජනාධිපතිතුමා හවුස් කරනවා කියන එකට ඔක් කියලා තියන්නේ ජනමත විචාරණයකට යනවා කියන්නේ. ඒතකොට ජනමත විචාරණ යනකොට ඉලෙක්ෂන් එකට යන සල්ලි ඕන. දැන් මේ ඇස්සේ ජනාධිපතිවරණය පාත්ත නැතුව ඒක හවුස් කරලා කරනා කියලා මහමැතිවරණයක් පාත්තන්න තියෙද්දි මේ මෙවැනි තීරණයක් අර ගන්නවා. දැන් මේ වගේ මේ සියල්ලෙන්ම පෙන්වන කරන කාරණාවක් තමයි රට තුළ තිබෙන ප්‍රබල ආර්ථික අර්බුදය, ප්‍රබල දේශපාලන අර්බුදය, ප්‍රබල සමාජ අර්බුදය, ප්‍රබල සංස්කෘතික අර්බුදය. ඒ නිසා මෙයින් ගැලවෙන්න විදියක් නැතුව විවිධ උපක්‍රමවල දැන් සොයා බලමින් ඉන්නවා. ඒ අතරේ IMF එකේ වාර්තා ඇවිල්ලා තිබෙනවා. ඔවුන්ගේ නිර්දේශයන්ගෙන් 71කින් 40ක් පමණයි ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සැප්තැම්බර් එනකොට අවසානට. ඒක 31ක් පිළිමත කිසිම කටයුත්තක් කරලා නැහැ. දැන් ඒ தත්ත්වය තුළ ලැබෙන්නේ තිබිට දෙවැනි වාරක මුදල ලැබීමේ අවනිශ්චිත තත්ත්වයකුත් තිබෙනවා. දැන් මිත්‍රවරුනේ විදේශ ණය ප්‍රමාණය බිලියන් 52ක් තිබෙද්දි දැන් ඒක තාත්වරි වෙලා තියෙනවා. 2022 තමයි බිලියන් 52. මිලියන 2.9ක් ලබා ගන්නට අවුරුදු එකමාරක් IMF එකත් එක්ක සාකච්ඡා කරා. ඉතින් මිලියන් එයින් මිලියන් 330යි හම්බුනේ අවුරුදු එකමාරක් ගිහින්. දැන් මිලියන් 52ක් ගණට වැඩිය තියෙනවා. ඒව දැන් අතරල ගෙවන්න බලය ශක්තිය නැතුව බංගලොත්තර. දැන් මේ වගේ ප්‍රශ්න ගොඩාක් තිබෙද්දී අපි කල්පනා කරන විදිහට කිසි ලෙසකින් IMF එකේ යෝජනා ක්‍රියාත්මක කරත් මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ක්‍රියාත්මක නොකරත් ප්‍රශ්නයෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. වඩාත් උග්‍ර වෙනවා. ඒ නිසා තේරුම් ගත යුතුයි අද ජාත්‍යන්තර තත්ත්වය, ජාත්‍යන්තර වර්ධනයන්, ජාත්‍යන්තර ප්‍රවණතා වෙනස් වෙමින් පවතින අවස්ථාව. ඒ ලෝක තත්ත්වයෙන් ලෝක ආර්ථික රටා වෙනස් වීම පවතින තත්ත්වයක්. ඒ නිසා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තිබිච්ච ලෝක ආර්ථික රටාව නෙමෙයි අද. ඒ නිසා ඒකට ගැළපෙන විදියට මම හිතන්නේ විසඳුම් සෙවීමේ අපිට බල කිරීමක් ජාත්‍යන්තර සාධක විසින් ආණ්ඩුවට බල කරනවා. ඒක තමයි ජනාධිපතිතුමාට යන්න සිද්ධ අද චීනගෙන් ඊයේ ප්‍රකාශ කරා. අපි වගේ ණය වෙච්ච රටවල් ගණනාවක් තියෙනවා අපි බේර ගන්න කියලා රාජ්‍ය නායකයන් 130ක් ඉදිරියේදී කවු කිල්ලා හිටියා. ඒ කියන්නේ IMF එකත් එක්ක අවුරුදු එකමාරක් කතා කරලා විසඳුමක් නැතුව IMF එකත් එක්ක සම්බන්ධයක් නැති වෙනත් සංවිධානය චීන ජනාධිපතිවගේ නායකත්වයෙන් යුත් බෙල්ටන් රෝඩ් නමසේද මාවත සමුළුවේ රාජ්‍ය නායකයන් 130ක් හිටියා. ඉතින් ඒකෙදී ඔහු කියා ඉන්නවා අපිව බේරගන්න කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුව බරපතල ලෙස කල්පනා කරන්න ඕන අලුත් ආර්ථික උපාය මාර්ගයකට පිවිසෙන්න තීරණ කරන්න ඕන. ඒ තුළින් අලුත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තීරණ කරන්න ඕන. ඒ සඳහා ස්ථිර වැඩපිළිවෙළක් තිබෙන්න ඕන. ඒ පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කරන්න ඕන. අනිකුත් දේශපාලන පක්ෂත් එක්ක සංවාදයකට එන්න ඕන. තනියම මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ තත්ත්වය අද තවදුරටත් පවතින්නේ නැහැ. අන්න ඒ කාරණාව අපි ඉල්ලා සිටින්නේ කොමිස් පක්ෂයේ විසින් ප්‍රබල ගැඹුරු තීරණාත්මක අර්බුදයක් පවතින අවස්ථාවේදී දේශපාලන ක්‍රීඩාවකයේ දෙන්නේ නැතුව සරුංගල රළමේසු තමන්ගේ පැත්තට හරව ගන්න බොළඳ උත්සාහයෙන් දෙන්නේ නැතුව මේ රටේ අමුවිත වෙන
සැබෑ තත්ත්වය අභියෝගය තේරුම් අරගෙන කටයුතු කරන්න කියන එක තමයි අපිට මේ අවස්ථාව ගැන දෙන්න මීට වඩා යමක් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවදුරටත් විශේෂ ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්න බදාන ලේකම් සහෝදරයාත් මාත් දෙන්න උත්තර දෙන්න.